පාලුගම ගලකොණ ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩම පිළිබඳව ආරවුලක් විසඳීමට ඊයේ පොලිස් නිලධාරියෙකු පැමිණිලිකාරිය සමග එහි ගොස් තිබෙනවා. එහිදී ඇති වූ විරෝධතා අතරතුර තවත් පොලිස් නිලධාරීන් පිරිසක් ඇඳවා ඇති අතර එහිදී ඇති වූ තත්ත්වයයි මේ. ගැටුමට මුල් වූ සිද්ධිය ගම්වාසියෙකු මෙලෙස විස්තර කළා. මේ පොලිස් නිලධාරියෙක් එක්ක මේ ඉඩමට අයිති කියන මිනිසයාගේ දුව එවලා ඒ පොලිස් නිලධාරියා මේ ඉඩමට ඒ දුවව එක්කන් ගිහින් අපේ මූණු ටැබ් එකෙන් ඒ දුවට කියලා වීඩියෝ අරගෙන එහෙම කියනකොට අපි ඇහුවා ඇයි ඔයාලා අපේ වීඩියෝ ගන්න මේ ටැබ් එකෙන් වීඩියෝ කර කර. එහෙම ගල්ලි වෙලා අපි ඒ ටැබ් එක අරගෙන අපි පොලිසිය නිලධාරියට දුන්නා. මහත්තයා මේක ඔබතුමා තියාගන්න. මේක මෙයාට මේ අපේ මේ ඉඩම් වලට ඇවිල්ලා කරන්න දෙන්න එපා කියලා. ඊට පස්සේ තමයි විනාඩි 5ක්වත් ගියන ඒ කාලහමී ඇවිල්ලා ඊට පස්සේ කෝල් එකක් දීලා කිව්වා මහත්තයා හරි දැන් ජිප් එක අරන් එන්න කියලා. දුරටත් පැවසුවේ තමන් ඇතුළු පිරිස දැඩි ලෙස විරෝධය පළ කළත් එකම පවුලේ මව පියා සහ දොළොස් හැවිරිදි දැරියක පොලිස් අත්අඩංගුවට ගත් බවයි. මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ නීතිඥ ලකල් මුදිත සමරනායක මහතා පළ කළේ මෙවන් අදහසක්. නිශ්චල දේපොළක භුක්තිය සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ආරවුලක් ඇති වෙලා තියෙන අවස්ථාවකදී පොලිසිය රාජකාරිය තමයි සාමයේ කඩවීමේ අත්‍යවශ්‍යතාවයක් තියෙනවා නම් ගරු අධිකරණයට කරුණු වාර්තා කරලා ඒ පිළිබඳව 66 වගන්තියකදී නඩුවක් ගොනු කරන්න. නමුත් පොලිසියට බෑ අදාළ භුක්තිය ආරවුලේ පාර්ශ්ව දෙකෙන් කුමන පාර්ශ්වයකටද භුක්තිය තියෙන්නේ කියලා තීරණය කළා. පොලිසියේ කැමැති පාර්ශ්වයට භුක්තිය ලබා දෙන්න පොලිසියට කිසිදු හැකියාවක් නැහැ. එහෙත් දොම්පේ පොලිසිය පැවසුවේ පිරිස අත්අඩංගුවට ගත්තේ කලින් පැමිණි පොලිස් නිලධාරියා සමග ආ ජංගම ටැබ් යන්ත්‍රය උදුරා ගැනීමේ සිද්ධියට බවයි. කාන්තාව අත්අඩංගුවට ගත්තේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට විරෝධය පළ කරමින් පොලිස් රාජකාරියට බාධා කළ නිසා බවත් පොලිසිය පැවසුවා. පසුව දරුවා මුදා හැර ඇති පොලිසිය ඔහුගේ මව සහ පියා අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.